ප්‍රශ්නේ නිවන අරමුණු කරගෙන කුමන භාවනාවක් සිද්ධ කළ යුතුද කියන කාරණය. මෙහෙමයි මහත්වෝ මේ නිවන අරමුණු කරගත්ත කෙනා ආරෂ්ඨාංගික මාර්ගය තුනේ ගමන් කරන්න ඕනේ. තේ නැහැ. නිවන අරමුණු නිවන් මාර්ගය කියන්නේ ආරෂ්ඨාංගික මාර්ගය. බුදුරජාණන් වහන්සේ කොතනකවත් නිවන් මාර්ගය කියන්නේ භාවනාව කියලා අපිට කියලා නැහැ. නිවන් මාර්ගය කියන්නේ සතර සතිපට්ඨානය කියලා නැහැ. නිවන් මාර්ගය කියන්නේ පංච උපාදානස්කන්ධය අනිත්‍යභාවය කියලා නැහැ. බුදුරජාණන් වහන්සේ නිවන් මාර්ගය කියලා කියන්නේ ආරෂ්ඨාංගික මාර්ගය. ඒ නිසා නිවන් මාර්ගය තුල ගමන් කරන කෙනා නිවන උදෙසා කැපවෙච්ච කෙනා එයාගේ මාර්ගය විත්‍ය ආරෂ්ඨාංගික මාර්ගය. එතකොට අපි ආරෂ්ඨාංගික මාර්ගය තුල නිවැරදිව ස්ථානගත වුණා නම් අපි තුල තෙරුවන් කෙරෙහි සද්ධා වැඩෙනවා. ඒ වගේම කර්මය කර්මඵල විශ්වාසය වැඩෙනවා. ඊට පස්සේ සම්මා සංකප්පයන්ගේ මෛත්‍රිය වැඩෙනවා, නෙක්ඛම්මේ වැඩෙනවා, අවිහිංසාව වැඩෙනවා. ආජීව අට්ටමක සීලේ ශක්තිය වැඩෙනවා ගිහි කෙනෙක් නම්. එතනින් එහාට පස්සේ අපි තුල සමාධියට අදාළ ධර්මතාවයන් වැඩෙනවා. සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. ඉතින් මේවා හේතුඵල ධර්මයන් හැටියට අපි තුල වැඩෙන්නේ. ඒ කියන්නේ සීලය දුර්වල නම් කවදාකවත් සමාධියට අදාළ සම්මා වායාමයන්, සම්මා සති, සම්මා සමාධි අපි තුල සකස් වෙන්නේ. ඒක හේතුඵල ධර්මයක්. මොකද සීලය දුර්වල නම් සමාධියට අදාළ ධර්මතාවයන් වැඩෙන්නේ නැහැ. එතකොට සමාධිය දුර්වල නම් කවදාක්වත් විදර්ශනාවට අදාළ ධර්මතාවයන් වැඩෙන්නේ නැහැ. ඒ නිසා අනිවාර්යයෙන්ම දැන් මේ මාර්ගය තුලම හේතුඵල ධර්මයන් තුලින් අපිට කළ යුතු භාවනාව මොකද්ද කියලා තමා තුලින් මතු කර දීමේ ශක්තිය මේ මාර්ගයේ තියෙනවා. ඒ විශ්වාසය අපිට තියෙනවා. තේරෙනවා. එතකොට මට කියන්න බෑ කෙනෙකුට ඔබට නිවන උදෙසා අදාළ භාවනාව මොකද්ද කියලා. මං ඇහුවොත් කියන්නේ නිවන උදෙසා ඔබට අදාළ ආරෂ්ඨාංගික මාර්ගය. තේරෙනවා. එතකොට ඔබ ආරෂ්ඨාංගික මාර්ගය තුල ගමන් කරා නම් ඔබ තුල ලෞකික ප්‍රඥා වැඩුණා නම් සම්මාදිට සම්මා සංකප්ප, ඊළඟට සීලයේ ශක්තිය වැඩුණා නම් සම්මා වාචා කම්මන්තෝ ආජීවෝ, ඊළඟට ඔබට තියෙන සමාධිමත් හිත සමාධියට අදාළ ධර්මතාවය. කියන්නේ සම්මා වායාමය, සම්මා සති, සම්මා සමාධි. සම්මා සතිය කියන්නේ කළ යුත්ත නොකළ යුත්ත මොකද්ද කියලා දැන් ඔබ දන්නවා. මොකද මාර්ගයේ තමා තුලින් වැඩිලා තියෙන්නේ. සම්මා සතියේදී මාර්ගයේ තමා තුලින් දකිනවා. එතන මාර්ගයේ තමා තුලින් දකිනවා නම් එයා නිවන දක්වා යන මාර්ගයේ තමා තුලින් එයා දකිනවා. තේරෙනවා. ඉතින් ඒ නිසා සම්මා සතිය ඇති කරගත්ත කෙනාට ආයිමත් අපි මම මාර්ගය කියන්න ඕනේ නැහැ. තේරෙනවා. හේතුඵල ධර්මයන් විසීම කුමක්ද මාර්ගය කියන කාරණේ ආස්තු සකස් වෙන. මොකද සම්මා සතියේ ඵලය සම්මා සමාධි. එයා පංච නීවරණ යටපත් කරගත්ත කෙනෙක්. තේරෙනවා. ඒතොරේ පංච නීවරණ යටපත් කරගත් ආ වූ හිතෙන් දැන් අපි හිතනවා වගේ විතර්ක සහිතව හිතන්නේ. දැන් අපි හිතනවානේ දැන් කොහොමද මන් නිවන් දකින්නේ, මොකද්ද මන් කරන්න ඕනේ භාවනාව, මේ භාවනාව හරියයිද, මේ භාවනාව හරියයිද, මේ භාවනාව හරියයිද, ඔය එකම තැනකවත් නිවන්ට අදාළ ධර්මතාවය නැහැ. අපි විතර්ක තුලයි, අපි ඇලීම් සහ ගැටීම් තුලයි ඉන්නේ, අපි පංච නීවරණ තුලයි ඉන්නේ. තේරෙනවා. ඉතින් එහෙම එක එක විතර්කයන් අපි තුල සකස් වෙනවා නම් මම කළ යුතු භාවනාව මොකද්ද, මට කවද නිවන ලැබෙයිද, මේ භාවනාව හරිද, කවුරු ගුරුවරයා වේවිද, මේ විතර්ක තුල අපි ජීවත් වෙන මොහොතක් පාසායින් අදහස් වෙන්නේ තාම අපේ සම්මා සමාධියට අදාළ ධර්මතාවයෙන් වැඩිලා නැහැ. අපි පංච නීවරණ තුලයි ඉන්නේ. තේරෙනවා. ඉතින් පංච නීවරණ තුල ඉන්න කෙනෙකුට මොන භාවනාව තෝරගත්තා කියන කාරණේ තේරුමක් නැහැ. තේරෙනවා. ඒ නිසා එයා දක්ෂ වෙන්න ඕනේ ওই විතර්ක වලින් බැහැර වෙන්න මුලින්ම. තේරෙනවා. මට සුදුසු භාවනාව මොකද්ද, මට සුදුසු ගුරුවරයා කවුද, තේනේ, මට කවදද නිවන් දකින්නේ, මම මුලින්ම සෝවාන්, ඔය ඔක්කොම විතර්ක අපි බැහැර කරන්න නම් අපිට සම්මා සතිය තියෙන්න ඕනේ. තේනේ. සම්මා සතිය තියෙන්න ඕනේ. තේනේ. මේ සම්මා සතිය තිබ්බොත් තමයි ওই සිත හඳුනා ගන්න පුළුවන් සම්මා සමාධිය අපිට ලැබෙන්නේ. තේනේ. ඉතින් එතනදීන් අපි දක්ෂයි මට සුදුසු භාවනාව මොකද්ද කියන තැනදී මේ ඒ හිතේ මොහොතේම චිත්තානුපස්සනාවෙන් පිරිසුදු කරන්න. අනේ යා භාවනාව තුල ඉන්න. හරි. එයා භාවනාව තුල ඉන්නවා. නමුත් ඕවා හිතන තාක්කල් එයා කවදාකවත් භාවනාව තුල නැහැ. තේරෙනවා. ඒ නිසා ආයිමත් භාවනාව ඔය හොයා යන්න එපා. භාවනාව කියන්නේ ආරෂ්ඨාංගික මාර්ගයේ ඵලය. තේරෙනවා. ඒතර ආරෂ්ඨාංගික මාර්ගය තුල ඔබ ගමන් කරලා ඔබ සම්මා සතියක් ඇති කරගත්තා නම් කල යුත්ත නොකල යුත්ත මග නොමග යා යුතු මග කියන කාරණේ ඔබ තුලින් ඔබ දැක්කා නම් තේනල්. එතනම සම්මා සමාධිය තියෙනවා. ඒ සම්මා සමාධියෙන් ඊට පස්සේ දක්ෂයි ඔය සකස් වෙන විතර්ක සියල්ලම අනිත්‍යයි කියන තැන ඉඳලා එතනින්ම චිත්තානුපස්සනාව ඔබට මතු කළා. තේන්න. ඉතින් එතන තමයි අපි ආයුත්තේ. තේන්න. එනිසා ඔය විතර්ක ඔක්කොම අයින් කරන්න. තේන්නද? අයිකල ආරෂ්ඨාංගික මාර්ගයට
ශක්තිය දෙන්න ජවය දෙන්න ඒ ආරෂ්ඨාංගික මාර්ගය තුළ නිවැරදි යාවනම් ඔබට සම්මා සතියෙන් සම්මා සමාධියෙන් ওই ප්‍රශ්නේ ඔබට විසඳලා දෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ කියනවා තමන්ට භාවනාවක් තෝරගනිද්දී තමන්ගේ චරිතයට අදාළ වේ භාවනාව තෝරගන්න කියලා. තේරෙනවා? යමෙක් තුල මෝහය වැඩෙනවා නම්, තෙරුවන් කෙරේ අසද්දා වැඩි වෙනවා නම්, තේරෙනවා? මාර්ගය කෙරේ සැක ඇති වෙනවා නම්, එයා හැම වෙලාවම බුද්ධානුස්සතිය, ධම්මානුස්සතිය, සංඝානුස්සතිය වඩන්න කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. තේරෙනවා? කෙනෙක් තුල රාගය ඇති වෙනවා නම්, බුදුරජාණන් වහන්සේ නිරතුරුව කියනවා කායානුපස්සනාවට, අසුභයට, පිටුකුලට අදාළ භාවනාව ජීවිතේ ඉදිරි කරගන්න කියලා. තේරෙනවා? ඒතර කෙනෙක් තුල දේශය ඇති වෙනවා නම්, ගැටෙන හිත ඇති වෙනවා නම් බුදුරජාණන් වහන්සේ කියන එයාට මෛත්‍රී භාවනාව එකතු කරගන්න කියලා. තේන්න ජීවිතේට. ඒ වගේම එයාට විතර්ක වැඩි වෙනවා නම්, නිරතුරුව විතර්ක සකස් වෙනවා නම් බුදුරජාණන් වහන්සේ කියන ආස්වාස ප්‍රාස්වාසයේ හිත යොමු කරලා ආස්වාසයේ දිග මේ කෙටි දිග ස්වභාවය දකිමින් ආනාපාන සතියේ හිත යොමු කර ගන්න කියලා. තේන්න. ඉතින් තමන්ගේ චරිතයට අදාළ බුදුරජාණන් වහන්සේ එහෙම දේශනා කරපු භාවනාවන් තියෙන නමුත් ඒ භාවනාවන් සාර්ථක කරගන්න නම් අපි අනිවාර්යයෙන්ම ආරෂ්ඨාංගික මාර්ගය තුලින් සම්මා සමාධිමත් හිතක් ඇති කරගන්න ඕනේ. තේන්න. එහෙම නොවුනොත් අපි කරන භාවනාව නිසාම නැවත නැවත අපි සම්මා සමාධිය සම්මා සතිය දුර්වල කර ගැනීම උදෙසා හේතු කරගන්න. තේන්න. මොකද අර විතර්ක ගොඩක් මැද්දේ අපි හිර වෙලා ඉන්නේ. මොකද මේ විතර්ක සකස් උනේ තාම අපිට මග නොමග මොකද්ද කියලා තේරෙන්නේ නැහැ. තේන්න. ඇයි තේරෙන්නේ නැති සම්මා සතිය දුර්වලයි. තේන්න. ඉතින් බුදුරජාණන් වහන්සේ අපිට හැම වෙලාවම ආරෂ්ඨාංගික මාර්ගය දේශනා කරන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ අතීතයේ බුදුරජාණන් වහන්සේ සොයාගෙන සමහරු එනවා. ඇවිල්ලා බුදු භාග්‍යවතුන් වහන්සේ මට මේ 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 සංසාරයෙන් ගැලවෙන්න මාර්ගයක් කියන්නේ කියනවා, නිවන් මාර්ගයක් කියන්නේ කියනවා. ඒතකොට බුදුරජාණන් වහන්සේ කියන්නේ මහණ ඔබ මේ ඇස අනිත්‍යයි කියලා දකින්න. තේන්න. ඇස අනිත්‍ය නම් ඇස නිසා සකස් වෙන පස්ස වේදනා සංඥා සංකාර විඥානය අනිත්‍යයි කියලා. මේ කන නාසය දිව ශරීරය මනස අනිත්‍යයි කියලා දකින්න. මේවා නිසා සකස් වෙන පස්ස වේදනා වූ අනිත්‍යයි කියලා. ඔච්චරයි බුදුරජාණන් වහන්සේ කියන්නේ. තේන්න. නමුත් අද අපිට එහෙම කියන්නේ බැහැ. තේන්න. ඇයි එහෙම කියන්න බැරි? බුදුරජාණන් වහන්සේ යාට කෙටි කමටහන දෙන්නේ එයාගේ අතීත ජීවිත බල. බුදුරජාණන් වහන්සේ පූර්වේ නිවාස අනුසයාත්තේ හිතනමු කළා බලනවා මේ අතීතේ නතර කරපු තැන එයා ආරෂ්ඨාංගික මාර්ගය සම්පූර්ණ කරපු කෙනෙක්. තේන්න. පරිපූර්ණ වශයෙන් නෙමෙයි සම්මා සමාධිමත් හිතක් ඇති කරගත්ත කෙනෙක්. තේන්න. නිවන උදෙසා අතීතේ කැප වෙච්ච එතන නතර වෙච්ච කෙනෙක්. ඒතකොට බුදුරජාණන් වහන්සේ එයාට අර වගේ කෙටි කමටහන එයාට බුදුරජාණන් වහන්සේ ආරෂ්ඨාංගික මාර්ගය ගැන කියන්නේ එහෙම අවශ්‍ය නැහැ. එයාගේ අතීතයේ ආරෂ්ඨාංගික මාර්ගයේ ශක්තිය අතුල තියෙනවා. ඒතර බුදුරජාණන් වහන්සේ දන්න ඔයාට රූපය අනිත්‍යයි කියද්දිම එයා අතීත ඒ ශක්තිය මතු කරලා ගන්නවා කියලා. නමුත් වර්තමානයේ අපිට එහෙම කියන්නේ බැහැ. මොකද එවැනි ශක්තියක් තියෙන අද පහළ වෙන්නේ නැහැ. මොකද ශාසනය ගෙවිලා අවුරුදු 2600ක් ගිහිල්ලයි තියෙන්නේ. තේන්න. ඒ නිසා ඉතින් නිරතුරුවම ඔබ කරන්න ඕනේ භාවනාව මොකද්ද කියන කාරණේ ඔබේ සම්මා සතියෙන් තමයි ඔබ අහන්න ඕනේ. තේන්න. හරි. ඔබේ සම්මා සතියෙන් ඔබේ සම්මා සමාධිමත් හිතෙන් තමයි ඔබ ඒ ප්‍රශ්න විසඳ ගන්න ඕනේ. එහෙම තමයි මට කියන්නේ. සංග ගුණ පිරි සමිදාන